दिनक्तुल मिरटिन वार्ताव इहलम आसाधितयन संख्याव ये वार्ता करमिन मिरटिन कोविड आसाधितयन 1939 दिनक वार्ता उना इन 1897 दिनकुम वार्ता वी तिबुने अलुत अवुरुदु पोकुरट अदालवाई विदेश गतव सिट दिवेनट पेमिन निरोधायने वीमिन सिटि पुद्गलिन अतुरेन सेसु आसाधितयन 42 वार्ता उना ये मिरटिन वार्ताव आसाधितयन गेन वेडिम संख्यावक वार्ता वी अत्ते कोलंब दिस्त्रिक्केन वन अतर एम संख्याव 498क इन आसाधितयन 122दिनकुम පිලියන්දල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා මේ අතර පිලියන්දල පොදු වෙළඳ සංකීර්ණයේ පළතුරු වෙළඳ සැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඊයේ අලුයම හදිසි ආසනීප වීම හේතුවෙන් පිලියන්දල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා සෞඛ්‍යංශ පැවසුවේ ඔහු රෝහල්ගත කරන විටත් මියගොස් ඇති බවයි මෘතදේහයේ ඊයේ රාත්‍රියේම PCR පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ මියගිය පුද්ගලයාට COVID-19 ආසාදනය වී ඇති බවටයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මියගිය පුද්ගලයාගේ නිවසට අද පැමිණියා එතුමාගේ විරිඳ කියන විදිහට කිසිම අසනීපයක් කලින් තිබිලා නැහැ. තාම නිරෝගීව හිටපු කෙනෙක් නොදැනුවත්ව රෝගය දවස් ගණනක් තියෙන්න ඇති. මරණයෙන් පස්සේ තමයි අපි කොවිඩ් පොසිටිව් කියන එක දැනගත්තේ. ඉතින් මේ වගේ රෝගීන් තව දහස් ගණනක් අපේ සමාජයේ සැරිසරමින් ඉන්නවා ඇති. අනිවාර්යෙන් මිනිසුන්ගේ සංචරණය සීමා කළ යුතුමයි මේ වෙලාවේ. නැත්තම් මේ වගේ මරණ ඉදිරියටත් ගොඩක් අහන්න සිද්ධ වෙයි. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට රැගෙන ලැබුවේ පෙරේද අලුයමයි. එලෙස ලැබුණු ස්පුට්නික් වී COVID-19 මර්ධන එන්නත පළමුවරට අද ලබා දීම ආරම්භ කිරීමේ ගොතටුව මාදින්නාගොඩ ප්‍රදේශය ආශ්‍රිතවයි COVID-19 ආසාදිතයන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන ප්‍රදේශ තෝරාගෙන එම ප්‍රදේශවල ජීවත් වන වයස අවුරුදු 30 60 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්ට මෙම එන්නත ලබා දෙන බව සෞඛ්‍යංශ පෙන්වා දුන්නා අද එන්නතේ පළවෙනි මාත්‍රාව ලබා දෙන අයට සව සති 3කින් දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න අපි සූදානම් කරලා තියෙනවා. සඳලංකාව ප්‍රදේශයෙන් පසුගිය දිනකේ පේතුල ආසාදිතයන් 226 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් පවුල් 370ක් ගෘහස්ස නිරෝධායනයට යොමු කර තිබෙනවා. PCR පරීක්ෂණ නිවැරදි අපිට කරන්න අමාරු තත්ත්වයක් උදාවන තමයි මොකද රසායනාගාරයෙන් PCR පරීක්ෂණ බාර ගැනීම සිද්ධ වෙන්නේ නැහැ මේ දවස්වල වක්ම කාර්ය බහුල නිසා ඒ ආයතන PCR පරීක්ෂණ සිදු නොකර නිසා මේ වෙනකොට වර්තමාන රෝගී පිළිබඳ සත්‍යම සත්‍යතරතුරු ගැන අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපිට දකින්න තියෙන දේ තමයි මේ ප්‍රදේශයේ ඉතාමත් අවදානම් තත්ත්වයක පවතිනවා කොත්මලේ පණන් ගම්මන ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයන් 8 දෙනෙකු වාර්තා වී තිබෙනවා පණන් ගම්මන මේ වන විට හුදකලා කර ඇත අතර වාර්තා වී ඇති ආසාදිතයන් 8 දෙනාගෙන් 6 දෙනෙකුම හුදකලා කිරීමට පෙර ගම්මානෙන් පිටව ගොස් ඇති බවටයි සෞඛ්‍යංශයට වාර්තා වී ඇත්තේ ගම්පා නගර සීමාවේ ජීවත් වන පුද්ගලයන් සහ විලින්සල් හිමියන් 300 දෙනෙකු පෙරේදා PCR පරීක්ෂණ වලට ලක් කෙරුණා එහි ප්‍රතිඵල අනුව පුද්ගලයන් 93 දෙනෙකු ආසාදිතයන් බවටයි අද හඳුනාගෙන ඇත්තේ වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කඩහිමියන් ඇතුළු සේවකයන් 14 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස අද හඳුනාගෙන උනා බණ්ඩාරවිල ප්‍රාදේශීයලිකම් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකුට COVID-19 ආසාදනය වීමත් සමග එම කාර්යාලයේ తాවකාලිකව වසා දැමුණා. මේට අමතරව බණ්ඩාරවිල ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලය සහ බදුල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේද අද తాවකාලිකව වසා දැමුණේ ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමගයි. මේට අමතරව බණ්ඩාරවිල තේ මණ්ඩල පළාත් කාර්යාලයේද ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග අද తాවකාලිකව වසා දැමුණා. බොහෝ රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සහ වැඩබිම් රාශියක ආසාදිතව පාලනය කරගත නොහැකි මට්ටමින් මහා පරිමාණයෙන් වාර්තා වෙන නිසා කිසිදු අවස්ථාවක තමන්ගේ සේවකයන් එකතු කරලා රැස්වීමක් සම්බන්ධනයක් හෝ උත්සවයක් පැවැත්වීම සංවිධානය කරන්න එපා. යම් විදියකින් එහෙම දෙයක් අනාවරණය වුණොත් ඒ ආයතන ප්‍රධානියට එරෙහිව රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල ආයතන ප්‍රධානියට එරෙහිව නිරෝධායන ආඥා පනත ප්‍රකාරව නීත්‍යානුකූලව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ නඩුපවරණ කටයුතු කරනවා කියන එකත් අවධාරණය කරනවා. රජයේ තියෙන ප්‍රධාන සෑම රෝහලකටම අපි දැනුම් දීලා තියෙනවා තමුන්ගේ රෝහලේ COVID-19 ප්‍රතිකාර සඳහා වාට්ටු කිහිපයක් වෙන් කරන්න කියලා මීට කලින් එහෙම තිබුණේ නැහැ. අපි මීට කලින් කළේ ඒ වගේ රෝහල්වල රෝගීන් හඳුනාගත්තාම COVID-19 ආසාදිත රෝහලකට ඔවුන්ව මාරු කර යැවීම. නමුත් මේ අවස්ථාවේදී රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන නිසා ඔවුන්ව වහාම කළමනාකරණය කරන්න අවශ්‍ය වෙන නිසා අපි ඒ රෝහල් හැම එකකටම දැනුම් දීලා තියෙන ආසාදිත එකවට ඔවුන් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කරන්න කියලා මේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ හෙට සිට දිවයිනේ සියලුම ගොවීන්ට විවෘත කර තිබීමට තීරණය කර තිබුණද පවතින වාතාවරණ යටතේ ලබන ඉරිදා දක්වා තවදුරටත් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් ඒ විවෘත කිරීමට තීරණය කර තිබෙනවා මේ අතර පවතින තත්ත්වයේ මත දුම්රිය ගමන් වාර 20ක් අත්දැකීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා කාර්යාල දුම්රිය කිසි දෙයක් අවලංගු කරේ නැහැ දැනට කාර්යාල දුම්රිය 6ක් වැඩි කරලා තියෙනවා මීට අමතරව දුම්රිය 8ක් අපි ලබන 7 වෙනිදා ඉඳලා අලුතෙන් එක් කරනවා
ඉන්දියාවේ සිට දිවයිනට පැමිණෙන ගුවන් මගින් මෙරටට ඇතුළු කර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්widetildeීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ ඉන්දියාවේ සීග්‍රව පැතිර යන COVID-19 ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.